සාමාන්‍ය දැන් සමහර මන්ත්‍රීවරු තමන්ගේ ගෙවල් පවා උගස් කියලා නැත්නම් සමහර මන්ත්‍රීවරු දෙතුන් පාරේ ඉන්න මන්ත්‍රීවරු ඉඩම් දෙක තුනක් උගස් කියලා තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ජනතාවත් දෙන්නේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න අවුරුදු 5ක කාල සීමාවක් දීලා තියෙනවා. ඉතින් මම අහන්නේ අවුරුදු 5කින් මේ සම්පූර්ණයෙන්ම ජනතා පරමාධිපත්‍යයෙන් පත් වෙන මන්ත්‍රීවරුන්ගේ බලතල අයින් කරලා පාර්ලිමේන්තුව විසිරුණකොට එතකොට මොකක්ද ඒකෙන් පේන්නේ? ඒකෙන් පේන්නේ මම ආයි කිව්වා වගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ විවස්ථාවේ තැනක් නැහැ කියලා. ඊට පස්සේ දැන් මේකත් ඉතාමත්ම වැදගත් කාරණයක් 19 වෙනි සංශෝධනයේ කිව්වා ඩියුවල් සිටිසන්ස්ලා එහෙම නැත්නම් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරුන්ව අයින් කරන්න බෑ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න බෑ කියලා. දැන් ඒකට මගේ යම් කිසි විවේචනයක් තියෙනවා. මොකද මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ඉදිරිපත් කරේ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවයි බැසිල් රාජපක්ෂ මැතිතුමාවයි ටාගට් කරලා. හැබැයි දැන් එතුමා ඒ කරපු වැරද්ද කෙසේ වෙතත් මගේ පෞද්ගලික මතය තියෙන්නේ අපේ ලංකාවේ රාජ්‍යයේ නැත්තම් ශ්‍රී ලංකා රාජ්‍යයේ වැඩ කරන පියන් කෙනෙක්ටවත් ද්විත්ව පුරවැසිභාවය තියෙන්න හොඳ නැහැ. මොකද අපි වග කියන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ට. ඉතින් මේ නීතිය නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙලව ගත්තා මොනවා කරලාද? අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාට මහා බැංකුවේ අධිපතිකම දීලා. අන්තිමට මොකක්ද ඒකෙන් උනේ? එතුමාව නීතිය හමුවේ ගෙනියන්න බැරුණා. මොකද එතුමා බෑග් ටික පැක් කරන් ගියා සිංගප්පූරුවට. දැන් සිංගප්පූරුවෙන් කියනවා එතුමාව එවන්න බෑ කියලා. ඉතින් මම කියන්නේ ඕකම දුන්නේ එක උදාහරණයක්. මම කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇයි එතුමාගේ ද්විත්ව පුරවැසිභාවය අයින් කරේ? එතුමා ද්විත්ව පුරවැසිභාවය අයින් කරේ එතුමාට නීතිමය බාධාවක් තිබ්බා. එහෙමනම් ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ නැපයිනේ. එහෙනම් එතුමාගේ පුරවැසිභාවය එතුමා ඉවත් කරන්නම් කියලා. එතුමා ඒක කියන්නේ නැත්නම් මොකද එතුමා හොඳ ආකාරයෙන් දන්නෝ මේ ආණ්ඩුව වරද්දගත්ත දවසට එතුමාට අර පියපාර වගේ බෑග් ටික පැක් කරන් කෙලිම කටුනායකට ගිහලා කෙලිම යන්න පුළුවන් ඇමරිකාවට. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම වැරදි. මම නම් කියන්නේ මොන හරි දෙයක් ක්‍රියාත්මක කරනවා නම් මේ ද්විත්ව පුරවැසිභාවය ගැන මම අර කිව්වා වගේ කාර්යාල සහායක කෙනෙක්ටවත් ද්විත්ව පුරවැසිභාවය තියෙන්න හොඳ නැහැ. ඒක තමයි ද්විත්ව පුරවැසිභාවය ගැන. එතකොට තවත් වැදගත් කාරණයක් තමයි අපේ රට ඉතාමත්ම බැරෑරුම් ණය අර්බුදයකට මුහුණ දෙලා තියෙන්නේ. මම හිතන්නේ එක ළමෙක් ඉපදෙන ළමෙක් වුණත් මේ ලංකාවේ ලක්ෂ 6ක ණයක් එක්කලා තමයි ඉපදෙන්නේ. ඉතින් ඒ හේතුන් නිසා ඇමතිවරුන්ට දෙන ඒ පහසුකම් ටික කප්පාදු කරන්න තමයි කැබිනට් මිනිස්ටර්ස් 30යි රාජ්‍ය ඇමතිවරු 40යි කියලා සීමාවක් දැම්මේ. හැබැයි දැන් සම්පූර්ණයෙන් මේක විසෙන් ඉවත් කරන්න යනවා. මං අහන්නේ මේකෙන් මොකද පෙන්නුම් කරන්නේ? මේකෙන් පෙන්නුම් කරන්නේ කවුරු හරි මන්ත්‍රීවරයෙක් කැමති නැත්නම් මේ 20 වෙනි සංශෝධනයට ජනාධිපතිතුමාට එතුමාව කැඳවලා කියන්න පුළුවන් හරි. ඔහි මේකට කැමති වෙන්න අපි දෙන්නම් ඔහෙට කැබිනට් ඇමතිකමක්. එතකොට එහෙම ඒක නා අනිවාර්යෙන්ම කැබිනට් ඇමතිකමට ලෑස්ති වෙලා ඊට පස්සේ 20ට 20 කෙසේ වෙතත් කියලා කැබිනට් ඇමතිකමක් බාර ගන්නවා. ඉතින් මේ මන්ත්‍රීවරුන්ව බිලිබා ගන්නවා වගේ වැඩකට තමයි මේ ලිමිට් එක අයින් කරලා තියෙන්නේ. ඒ තව දෙයක්. එතකොට දැන් කවුරු හරි මන්ත්‍රී කෙනෙක් හදිස්සි කෙටුම් පතක් දානව නම් එහෙම නැත්නම් හදිස්සි අර්ජන් බිල් එකක් ඉදිරිපත් කරනවා නම් පාර්ලිමේන්තුවට ඒකේ තිබ්බා එහෙම කරන්න බෑ කියලා මේ සංශෝධනය. ඒ කියන්නේ අර්ජන් බිල්ස් බෑ. මේක ගෲප් එකක් නැත්නම් මේක මන්ත්‍රීවරු කණ්ඩායමක් කතා කරලා ඉදිරිපත් කරන්න ඕන කෙටුම් පත් කියලා තමයි කලින් තිබ්බේ. හැබැයි දැන් සම්පූර්ණයෙන් මේක ඉවත් කරලා දාලා මේකට අලුත් නීතියකුත් දාලා ශ්‍රේෂ්ඨාධිකරණ නැත්නම් සුප්‍රීම් කෝට් එක මේ දාන ඕනම බිල් එකක් ගැන අධ්‍යයනය කරන්න පුළුවන් පැය 24ක් නැත්නම් 72ක කාල ප්‍රමාණයක් අතුරද විතරයි. ඉතින් දැන් මේකේ මේ පාර්ලිමේන්තුවට තහංචි දානවා විතරක් නෙමෙයි රටේ තියෙන උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයට තහංචි දාලා තියෙන්නේ එතුමන්ලට කල්පනා කරලා දෙන්න පුළුවන් උත්තරේ දැන් පැය 24ක් නැත්නම් 72ක් අතුරද කියලා. ඊට පස්සේ ඕනම කෙනෙක්ට ඕනම ජනතාව අපේ ජනතාව ඉන්නවා මං හිතන්නේ බරගානක් ලංකාවේ ඡන්දි දීපු එතුමන්ලටවත් ගිහිල්ලා උසාවියකට ගිහිල්ලා මේ කැටුම්පත් පිළිබඳව ගිහිල්ලා වාද විවාද කරන්න බෑ. ඒක තව දෙයක්. එතකොට 19 වෙනි සංශෝධනයේ අතිගරු ජනාධිපතිතුමාට දීලා තිබ්බ කාර්යයන් හතරක් කරන්න. ඒ කියන්නේ එතුමාට ඕනේ නම් ආරක්ෂක අමාත්‍යනේ සම්පූර්ණ මේක ඉවත් කළා දාලා එතුමාට ඕන නම් මහවැලියක වගේ ඒ වගේ හතරක් දුන්න කරන්න. දැන් 20 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට ඒ තියෙන සියලුම කාර්යයන් ගලවලා එතුමාට ඕනම අමාත්‍යංශයක් පවර ගන්න දැන් අයිතිය දීලා තියෙනවා. එතකොට එතුමාට තිබ්බා රෙස්පෙක්ට් ඇන් අප්හෝල්ඩ් ද කොන්ස්ටිටියුෂන් කියලා. ඒ කියන්නේ කලින් 19 තිබ්බ එතුමා සෑම වෙලාවකදීම
මේ රටේ ස්වෛරීභාවයයි මේ රටේ ව්‍යවස්ථාවයි ආරක්ෂා කළ යුතුයි කියලා. දැන් මේ දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා. ඉතින් දැන් මම ඔය කිව්වේ කරුණු කීපයක් තමයි මම මේ අවස්ථාවේදී කිව්වේ. දැන් ජනතාව පැහැදිලිව තීන්දුවක් ගන්න ඕනේ මේකට ජනතාව පාරට බහිනවද නැද්ද කියලා. දැන් මම කියන්නේ මේ රටේ ජනතාව මේ වගේ දෙයක් වෙනවයි කියලා දැන දැන එහෙමනම් එතුමන්ලා මේ පාර මහමැතිවරණදී සංදයන් නොදී ඉන්න තිබ්බනේ. හැබැයි හැම තැනම එතුමන්ලාගේ අපේක්ෂකවරු දින්න තැන්වල වියත්මක අපේක්ෂකවරු දැම්මේ නැනේ. ඒතර දැම්මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සෙට් එකටම දුන්නා ඡන්ද ටික. දැන් එහෙම දුන්නේ ඇයි? එතුමන්ලාට අවුරුද්දකින් ගෙදර යන්නද? ඉතින් මම කියන්නේ මේක අමු අමුවේ. අමු අමුවේ ලංකාවේ තියෙන සියලුම නීතිින් උල්ලංඝනය කරන පනතක් මේක. මීට වැඩිය හොඳයි ජනාධිපතිතුමා අද හෙටම මහින්ද මහත්තයත් එක්ක කියලා කතා කරලා මුළු පාර්ලිමේන්තුවම කලින්ම විසිරුවලා මේක එතුමාගේ පාලනය යටතර ගන්න එක මං හිතන්නේ නම්බුයි ජනතා නියෝජිතයන්ට ඒ තියෙන නම්බුවට වැඩිය. මොකද ජනතා නියෝජිතව හැටියට එතුමන්ලට කොහෙද ජනතා සේවයක් කරන්නේ? මොකද එතුමන්ල හැමතිස්සෙම හිතනවා අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසිරුනොයි කියලා. එතකොට ජනතාවට උසාවියකට යන්න තිබ්බයි තියක් දෙන්නේ. ජනාධිපතිතුමාව දැන් මම මේකට හොඳ උදාහරණයක් දෙන්නම්. හොඳම උදාහරණය තමයි පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරය. දැන් පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වග කියන්න ඕනේ කියලා හේමසිරි ප්‍රනාන්දුයි පූජ්‍ය ජයසුන්දරයි දෙන්නම කියලා ඉවරයි. දැන් ඒක නිසා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ඇවිල්ලා එන්න වෙලා තියෙනවා දැන් ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකට. නැත්තම් ජනාධිපති කොමිසමට. දැන් ඒක තමයි හොඳම උදාහරණය. දැන් එතුමාව නීතිය හමුවට ගේන්න ඒ තිබ්බ ප්‍රොවිෂන්ස් ටික නැත්තම් ඒ තියෙන පහසුකම් ටික හැදුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. දැන් ජනාධිපතිතුමෙක්ව උසාවිය කර නැත්තම් පොලිසිය කර නැත්තම් කිසිම FR එකක්වත් මානවයිති වාසිකම් නඩුවක්වත් දාන්න බැරි වෙන්නේ ඇයි? මං අහන්නේ මොකක්ද ඒකට හේතුව? ජනාධිපතිතුමාට මොකද්ද මේකට තියෙන උමනාව? එතකොට තව දෙයක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා කලින් මං හිතන්නේ මේක ලොකු වාද විවාදයක් ගියා මේ ලංකාව හදන්න ජනාධිපතිතුමෙක්ට බලය ඕනේ. කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි අතර තිබ්බ ගැටුම නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණාය කියලා. දැන් මෙතන මෙහෙම මිනිස්සුන්ට කියන විතර ප්‍රශ්නයක් නැහැනේ. මෙහෙම මිනිස්සුන්ට කිව්වේ අයියා ජනාධිපති වෙනවා මල්ලි අගමැති වෙනවායි කියලා. ඉතින් මම නම් කියන්නේ අර සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ බලය බෙදෙන්න ඕනේ. ශක්තිමත් විධායකයක් අපට අවශ්‍යයි. ඒක අනිවාර්යයෙන්ම මේ අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. හැබැයි ඒ වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවකුත් අපිට අවශ්‍යයි. මොකද ජනතාවට වග කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේ සියලු දේ ජනතාවගෙන් අයින් කරනවා නම් මං අහන්නේ මොකක්ද ඇති වැඩේ? ඊට වැඩිය හොඳයි මම ඉතාමත්ම හැංගීම් බර ආයතනයක් කරන්න කැමති පොදු ජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරුන් 140 ගානට. ඔබතුමාලම තමයි ඔබතුමාලගේ භාගයක්ම තමයි 19ට අදීස්සුවේ. මේක තමයි අරුම පුදුම කතාව. දැන් 20 ගේන්න ඕන කියන මන්ත්‍රීවරුන්ම තමයි 19ට අදීස්සුවේ. සරත් වීරසේකර මහත්තයා විතරයි අදීස්සුවේ නැත්තේ. ඉතින් මම අහන්නේ මෙතුමන්ලට එතකොට 19ට අතුස්සනකොට තේරුන්නේ නැද්ද? දැන් මෙතුමන්ලා කියනවා 19 හොඳ නැහැ කියලා. ඉතින් 19ට අතුස්සනකොට මෙතුමන්ලට හිතුන්නේ නැද්ද 19 නරකයි කියලා? ඉතින් මේක මම කියන්නේ ජනතාව බලන් ඉන්නවා. මේ දේ දිගින් දිගටම කන්ටිනියු වුණොත් නැත්නම් මේක දිගින් දිගටම ගියොත් මේ වැඩේ අනිවාර්යයෙන්ම අපිටත් වෙන්නේ ඔය අනිත් බොලිවියා, බොට්ස්වානා, නයිජීරියා, බෙලාරුස් ඔය වගේ රටවල් වලට මේ නායකයන්ට වෙලා තියෙන දේමයි අපිට වෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සු මේක වැඩිදුර ඉවසන්නේ නැහැ. මේක බලයි, මේක හදන්න චාන්ස් එකක් දෙයි. මේක අනාගත්තොත් අනිවාර්යයෙන්ම ජනතාව පාරට බහිනවා. අපි බස්සන එක කෙසේ වෙතත් ජනතාව පාරට බස්සනවා. ඉතින් මම කියන්නේ මම දන්නවා සමගි ජන බල වේගයේ ඉන්න කිසිම කෙනෙක් කිසිම මන්ත්‍රීවරයෙක් මම දන්නවා මේ 20 රතු උස්සන්නේ නැහැ කියලා. කොච්චර බිලිබා ගන්න හැදුවත් කොච්චර යන්න හැදුවත් මම දන්නවා අපේ ඉන්න ගෲප් එකේ එක්කෙනෙක්වත් මේකට රතු උස්සන්නේ නැහැ කියලා. අනිත් එක තව එක වැදගත් කරුණක් තියෙනවා මෙතන. තව එක වැදගත් කරුණක් තියෙනවා ජනාධිපතිතුමාට මේකෙන් අයිතිය එනවා. ජනාධිපතිතුමාගේ ඔෆිස් එක දැන් දිගනින්නපත් වෙන්නේ නැහැලු. දැන් ජනාධිපතිතුමාගේ කාර්යාලයේ එතුමාගේ ඔෆිස් එකයි ආරක්ෂක අමාත්‍යංශයයි ඔඩිට් එකට භාජනය වෙන්නේ නැහැලු. දැන් මම අහන්නේ මහ බැංකුව හොරකම ගැනත් අපි විස්තරාත්මකව අපි දැනගත්තේ කොහොමද? විගණාධිපතිතුමා නිසා. ඉතින් මේක පුදුම කතාවක්නේ. දැන් බිස්නස් එකක් තියෙන මිනිහෙක් බිස්නස් එකක් කරත්
ඒ මිනිහයා ප්‍රයිවට් බිස්නස් එකක් කරත් මිනිහාගේ තියෙන account එක audit වෙනවා අවුරුද්ද යන්තිමට රජයේ ආයතනයක් කෙසේ වෙතත් පෞද්ගලික සමාගමක් වුණත් audit එකට භාජනය වෙනවා ඉතින් ඇයි මේ දේවල් ගලවන්නේ මොකටද ගලවන්නේ මේකෙන් කරන්නේ අගමැතිතුමාගේ බලය අඩු කරන එක නෙමෙයිද තමන්ගේ මල්ලිගේ බලය අඩු කරන එක නෙමෙයිද මේ වයින් කරන්න හදන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව ආයිත් පාර්ලිමේන්තුවට ගේන්න තියෙන ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න නෙමෙයිද මේක ගේන්නේ එතකොට තමන්ට ඕන දෙයක් කරලා තමන්ට බේරෙන්න පුළුවන් අයිතියක් නෙමෙයිද මේකෙන් ගේන්නේ පාර්ලිමේන්තුව මේකෙන් සම්පූර්ණයෙන්ම බාල්දු කරන වැඩසටහනක් නෙමෙයිද මෙතන ක්‍රියාත්මක වෙන්නේ ඉතින් ওই ප්‍රශ්න ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් මම හිතනවා ලංකාවේ ජනතාව බුද්ධිමත් මම හිතනවා මාධ්‍යවේදීන් හැටියට ඔබතුමාලාටත් ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා මොකද විශ්ව ක්‍රියාත්මක වුණොත් ඔබතුමාලා හිතන්න මෙච්චර කල් ඔබතුමාලාට තිබ්බ මාධ්‍ය නිදහස අමු අමුවේ දූෂණය වෙනවයි කියන එකෙත් මාධ්‍යවේදීන් ඔළුවේ තියාගන්න මොකද මේක අපිට විතරක් නෙමෙයි බලපාන්නේ මෙතන ඉන්න මාධ්‍යවේදීන්ටත් විතරක් නෙමෙයි ලංකාවේ ඇවිදින මිනිස්සුන්ට විතරක් නෙමෙයි පාරෙන් ගිහින් ඉන්න හිඟන්නට වුණත් මේක බලපානවා ඉතින් මම කියන්නේ මේ දේවල් ගැන බුද්ධිමත්ව හිතන්න ප්‍රායෝගිකව හිතන්න ප්‍රායෝගිකව හිතුවත් විතරයි මේක අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ජනාධිපතිතුමා තමන්ට දුන්න ජනවරම බාල්දු කරන්න හොඳ නැහැ ජනාධිපතිතුමා පිළිගන්න ඕනේ මේක අනිත් එක මම එක දෙයක් කියන්න කැමතියි මට ජනාධිපතිතුමත් එක්ක පෞද්ගලික කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට ඡන්දය දුන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා ඒ වගේම මම මතක් කරන්න කැමතියි 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරදුරන් පස්සේ විපක්ෂ කෙනෙක් හැටියට මම්ම තමයි මං හිතන්නේ ඉස්සෙල්ලම ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගිහිල්ලා එතුමාගේ මිරිහාන ගෙදර හම්බුනේ දීර්ඝ කාලයක් රාජපක්ෂ මවලා අපි ආශ්‍රය කරලා තියෙනවා නමුත් මේක පෞල් කොච්චර ආචාර මංගල සමරේ රැමතුමා කියනවාගේ මේක මිතුදම කියන්නේ තව එක දෙයක් මිතුදම කියන්නේ එක දෙයක් දේශපාලනය කියන්නේ තව දෙයක් මම දැන් ඔය ටිකම මම ඔය ටිකම මම දැන් ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් the 20th amendment which is brought forward in this country is going to be detrimental to each and every citizen living in this country It is going to create a massive issue, not just politically, but it's going to also be a social issue. The president did not get the mandate to completely change this to an authoritarian state. He got this only, and I'm repeating this, he only got this to service the needs of the people. And if he was given an authoritarian rule, there is no way that the people would have given 500,000 something votes to Mahinda Rajapaksha. There is no way that Namal Rajapaksha would have got 140,000 votes. There is no way that Nipun Ranawaka from Mathura would have got 140,000 votes. All the people that got voted in to serve the people. So if crucial things like the dissolving of parliament, if the president can dissolve parliament within 1.5 years, if the president is not accountable to anything that he does, if the president is not answerable to parliament, if the president can appoint any member to a commission only by the observation of the parliament council I'm saying what is the democracy in that so it is up to the people because a samagi jana belavega can do this much MPs like Tushara Indunil can do only this much because we only have 54 you would have seen that the way our 54 behaved in parliament the difference between us and the difference between the way they behaved during the 52 day saga MPs like MP Tushar Indunil didn't go with chili powder and go and throw it at the sergeant at arms. People, they didn't go and lift out chairs and then we did a very peaceful protest. So my main conclusion is that there is only little bit that we can do. We can only do this much. 54 of them can only do this much. The rest belongs to the rest of the people living in this country. So I make a very fervent appeal. I'm making this appeal not on behalf of the people of Veligama, but I'm making this appeal on behalf of all Sri Lankans. It is your duty to get into the street. It is your duty to protest against this. It is your duty to remind the president that the mandate that he was given was not to divide but to unite. So all that being said, I would like to now hand over the mic to MP Tushar Indunil, who will explain the rest from a parliamentary angle.